උතුරු වසන්තය වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා චීනෙන් ආනයනය කළ යන්ත්‍රෝපකරණ නිල වශයෙන් රජයට බහර දීම අද පෙරවරුවේ සිදු විය. ඒ උතුරු වසන්තයේ කාර්යසාධක බලකාය ප්‍රධානී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යසාධක බලකායේ මෙහෙයවීමෙන් උතුරු වසන්තයේ වැඩපිළිවෙල කඩිනම් කිරීම අරමුණු කරගනිමින් චීනෙන් ගෙන් වූ රුපියල් මිලියන 2049ක් වටිනා විවිධ සංවර්ධන කටයුතු සඳහා යොදා ගන්නා යන්ත්‍ර දවසේදී මේ ස්ථානයේ තැන්පත් කර තිබෙනවා. යුද හමුදා වෙත නිල වශයෙන් බහර දීමත් මේ ස්ථානයේදී අද දවසේදී සිදු කෙරුණා. උතුරේ ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙල තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් මත උතුරු වසන්තයේ කාර්යසාධක බලකාය චීනෙන් ආනයනය කළ රුපියල් මිලියන 2049ක් වටිනා යන්ත්‍රෝපකරණ 257ක් නිල වශයෙන් චීන රාජ්‍ය ශ්‍රී ලංකාවට බහර දීම අද කොළඹ ගල්මුදුර පිටියේදී සිදු විය. චීන තානාපතිනි යැං සියුපින් මහත්මිය අදාළ යන්ත්‍රෝපකරණ පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට බහර දුන්නා. විරෝධා රණවිරුවන් විසින් උතුරේ ජනතාව මුදා ගන්නවත් සමගම අපි ආරම්භ කරා උතුරේ සංවර්ධන වැඩපිළිවෙල ඔවුන් නැවත පදිංචි කිරීම. ඒ සඳහා විශේෂයෙන්ම යුද හමුදාවේ ඉංජිනේරු බලකාය අපිට විශාල උදව් උපකාර කරා. බිම්බෝම්බ ඉවත් කිරීම, ඒ වගේම විනාශ වූ පාරවල් බෝක්කු වැව් ජල ආදිය ප්‍රතිසංස්කරණය කරන්න ඒ සඳහා මේ උපකරණ තොගය ලැබුණා. එවෙනුවෙන් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් සා උතුරේ කාර්යසාධක බලකාය වෙනුවෙන් අපි චීන රජයට ස්තුතිවන්ත වෙනවා. ගල්මුදුර පිටියේ එක යායට ගාල් කර ඇති යන්ත්‍රෝපකරණ රාජපක්ෂ මහතා නිරීක්ෂණය කළේය. මෙම යන්ත්‍ර සූත්‍ර උතුරු ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය සහ වැව්වමුණු ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවනු ඇත. අමාත්‍ය රුෂාද් බදියුදීන්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, මහමාර්ග අමාත්‍යාංශ ලේකම් වසන්ත කරන්නාගුඩ, උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි, යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ජගත් ජයසූරියන මහතුරුද මෙම අවස්ථාවට එක් වූහ.